එල්කඩුව මාර්ගයේ යාමේදී හමුවන ග්‍රාමීය කියන ගැමි ප්‍රදේශයක් තමයි ලෑලියාපේ කියලා කියන්නේ. සුන්දර ගම්මානයක්. ඉතින් මේ අපි මාතලේ ඉඳලා එල්කඩුව දක්වා එන මාර්ගයේදී ඉතාමත් ලස්සන තේවතු, ඒ වගේම ලස්සන දියදහරවල්, ඒ වගේ ලස්සන මේ විශාල ගස්වල් පර්වත, ඒ වගේ හැම දෙයක්ම හම්බ වෙනවා. ඉතින් ඒක පහු කරලා එද්දි හම්බෙන ගමක් තමයි ලෑලියම්බේ කියන්නේ. ලෑලියම්බේ ඉස්පිතාලේ කිට්ටුවට යද්දි අපිට හම්බ වෙනවා වම්මතර පාරක්. ඒ පාර වැටෙන්නේ රත්තත්තේ වත්තට, රත්තත තේ වත්තට. ඉතින් රත්තත තේ වත්තට යන්න ඉස්සෙල්ලා අපිට ඈතින් දිස්සෙන ලස්සන දියඇල්ලක්. අපි දැන් උත්සාහ කරන්නේ මේ දියඇල්ල අසලට යන්නට. ඉතාමත් දුෂ්කර මාර්ගයක්. ඉතින් ඒ ඇතනින් මේන් රෝඩ් එකෙන් පොඩ්ඩක් යද්දි හම්බෙන පාර දිගේ කිලෝමීටරක් විතර යද්දි අපිට හම්බෙන ලස්සන පරිසර පද්ධතියක්. ඉතින් ඒ පරිසර පද්ධතියේ තියෙන ලස්සනට ඈතින් පේන කඳු මල් සහිත ගන මල් සහිත කැලෑ ගස් වර්ග හම්බෙනවා, පැලෑටි හම්බෙනවා, විවිධ වර්ගයේ කෘමි සතුන්, පාට පාට සමනල්ලු, විවිධාගේ කුරුල්ලු ආදි ස්වභාවික පරිසර පද්ධතියකින් සමන්විත මේ ප්‍රදේශයේ ඉතාමත් දැකුම් කළ තැනක්. ඉතින් මේ කන්ද ඊට පස්සේ මෙතනින් පල්ලවට කන්ද බැහැගෙන යන්න ඕනේ. කන්ද පාමුලට එද්දි පාමුල තියෙනවා ලස්සන මනස්කාන්ත සුන්දර දිය ධාරාවක්. ඉතාමත් සුන්දරයි ඒක, ඉතාමත් මනස්කාන්තයි. ඒ වගේ හිමින් ගල් පුළු අතරින් ගස් අතරින් ලස්සනට ඒ ගලා බසින සුන්දරත්වය දැක ගන්න නම් එතෙන් එන්න ඕනේ. ඉතින් මේ දිය ධාරාව පරිසර ගිනින ඉතාමත් දැකුම් කළ බවක්. කුඩා දිය ඇල්ලක් වගේ එක තැනක ඇල්ලක් තියෙනවා. ඒ ඒ දියල්ලේ වතුර වැටෙන්නේ ලස්සන ජල තටාකයකට. ඉතින් ගස් අස්සෙන් එක පේදී හරිම ලස්සනයි, හරිම සුන්දරයි. ඉහලින් ඉහලින් තියෙන වේල්ලක් බැඳලා තියෙනවා මේ ජල පහර හරස් කරලා. ඒකෙන් නල මගින් තේ වතට වතුර සපයනවා. ඉතින් මේ වගේ ස්වභාවික පරිසර පද්ධතියක් තුළ අපිට පැය කීපයක් ගත කරන්න සුන්දර අත්දැකීමක් තමයි ජීවිතේ. ඉතින් ඔබට මම ආරාධනා කරන්නේ ඇවිල්ලා පරිසර පද්ධතිය හානි කරන්නේ නැතුව ඔබයි මනසේ විදිහ දාගන්න.